සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රික දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්න යන්නේ ශුද්ධ බයිබලයේ 1 පේතෘස් 2 පළවෙනි පදයයි. එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකමද ඊර්ෂ්‍යාද සියලු අගුණ කීම්ද පහ කර දමා. ගෙවල් අස්පස් කිරීම කියන්නේ නොකරත් බැරි කරලත් බැරි දෙයක් විදියටයි සමහරු දකින්නේ. නොකරත් බැරි කියන්නේ ගෙයි ඉඩකඩ ඇහිරි තිබෙන නිසායි. කරලත් බැරි කියන්නේ ගෙයි තිබෙන බොහෝ දේවල් ඉවත් කර දැමීමට සිදුවන නිසායි. අපගේ ජීවිතයේ නැමැති නිවස අස්පස් කරගත යුතු ආකාරය 1 පේතෘස් 2 පළවෙනි පදයේ දක්වා තිබෙනවා. එක්තරා ශුද්ධ බයිබල් පරිවර්තනයක එය පැහැදිලි කර ඇත්තේ නිවස පවිත්‍ර කරගන්න ඊර්ෂ්‍යාව, රඟපෑම, වෛරය සහ හානිකර කතාව අයින් කර දමන්න යනුවෙනුයි. 1 පේතෘස් 1 1 සිට 12 දක්වා පදවල ක්‍රිස්තුස් වහන්සේගේ නව ජීවිතය ගැන ප්‍රීතිමත් ප්‍රකාශයකින් පසු 1:13 සිට 2:3 දක්වා පදවල පේතෘස් එවැනි විනාශකාරී පුරුදු ඉවත දමන්නේයි අපව උනන්දු කරනවා. එය අපට වැදගත්. ස්වාමීන් වහන්සේ සමග අපේ ගමන අවුල් වී අන් අයට අප දක්වන ප්‍රේමය වෙහෙසකාරී වන විට අපගේ ගැළවීම ගැන ප්‍රශ්න කිරීමට ඒවා හේතු විය යුතු නැහැ. අප වෙනස් වන්නේ ගැලවීම ලැබීම සඳහා නොයි, අප ගැලවීම ලබා ඇති නිසා වෙනස් වීමයි සිදුවන්නේ. 1:23 වෙනි පදයේ බලන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ අලුත් ජීවිතයේ සැබවක් වන්ට යන නමුත් අප ඇබ්බැහි වී සිටින නරක පුරුදු එක රැයකින් පහවන්ට යන්නේ නැහැ. ඒ නිසා දිනපතාම අපි නිවස පවිත්‍ර කළ යුතු වෙනවා. 1:22 වෙනි පදයට අනුව අන් අයට ප්‍රේම කිරීමෙන් සහ 2:2 පදයට අනුව වර්ධනය වීමෙන් අපව වළක්වන සියල්ල අප ඉවත් කර දැමිය යුතුයි. එවිට 2:5 පදයට අනුව එම අලුත් පවිත්‍ර ඉඩකඩ තුළ අලුත් ගොඩ නැගීමක මනහරත්වය අපට අත්දැකීමට හැකිවනු ඇති. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ බලයෙන් සහ ජීවනයෙනුයි. අපි මෙනෙහි කරමු. දිනපතාම හානිකර පුරුදු අත්හැර දමා ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් ජීවිතය අත් විඳිමු. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ඔබ වහන්සේ අප තුළ ගොඩනගන අලුත් ජීවිතයට ස්තුති. පවිත්‍ර කිරීම සහ අලුත් කිරීම සඳහා දිනපතා ඔබ වහන්සේ වෙත හැරීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.